And it's gone all the way. What a way to bring up a half century. Come on, Magakeli Mahatri Simawada Ibrin Pandu. Come on, Kragan Ram, Mahatri Kragan, the heck you have a man. I won. Priyakta Fridaloli Hitotuni, Obate Kadat Munagheni. පිටියේ මැවෙන කතා වල චමත්කාරය බෙදා හදා ගැනීම බලාපොරොත්තු වෙ ඇතිව මේ පිටියේ කතාව. පිටියේ කතා දිගහරින්න අද මාත් එක්ක කෝසල සුරේෂ් චන්ද. අයිබන් කෝසි. අපි පසුගිය දාක සාකච්ඡා කළා මේට පෙර අවසන් හමු වෙදී ඒ තමයි සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳව ඒ වෙනම එක් තරඟයක් නිමව දැක තිබුණා. දැන් තරඟ දෙකම සමස තරඟ මලාව නිමව දකිනවා. එකට බිඳුවක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළත් දෙවන තරඟය පිළිබඳව වන කතා බහ තරමක් එහෙම වෙන්න ඉඩ කඩ තිබුණා. සමහර දේ සිදු නොවන්නට සිම්බාබ්වේ ප්‍රථම ඉනිම ශක්තිමත් එකක් ලකුණු 406ක් වුණ ලබා ගත්තා. විලියම්ස් ලකුණු 107ක් රාසා ලකුණු 72ක් අඹුල් දෙනිය 182කට කඩලු 4ක් දරංජය 71කට කඩලු 3ක්. ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 293යි. මැතිවිස් මෙවතාවෙදි සාර්ථකයි ලකුණු 64ක් රාසා කඩුලු 7ක් දවා ගත්තා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 113ක් පමණක් ලබා දෙමින් සිකන්දර රාසා. සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 247යි කඩුලු 7යි ඔවුන් ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුර පහර දෙන්නට තීරණේ වාරය ලබා දෙන්නට තීරණය කළා. ඒක මම හිතන්නේ ඔවුන්ට ලොකු ජයග්‍රහණයක්. ඔවුන් ඉනිමක් අතරමැක නවතා ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුර පහර දෙන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඊපස් ශ්‍රී ලංකා දෙවනින්ම තරඟය නතර කරන විට නියමිත කාල වේලාව හමාරු වී ලකුණු 204යි කඩුලු 3යි කුසල් මෙන්ඩිස් කලකට පසුව ශතකයක් ලකුණු 116ක් හැබැයි කොරෝනා මේ ශතකය අමතක කළාද කියන ප්‍රශ්නාර්ථයත් සහිතයි. මොකද හිතන්නේ මේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පිළිබඳව සාරාංශයේ සමස්තය හැටියට ගත්තම මදන සාරාංශගතවක ඔබ කිව්වා වගේ පිතිකරුවන්ට ආවේක ආවෙනි කූතරගයක් තමයි. මොකද සිම්බාබ්වේ කණ්ඩායම පළවෙනි ලකුණු 406ක් ලබා ගන්නවා. මෙතන හොඳ ලකුණු ප්‍රමාණය. ශ්‍රී ලංකා 293කට දැවියනවා. ඒ එහෙදි අපි බැලුවොත් ශ්‍රී ලංකා පිතිකරුවන් ගත්තොත් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය හැම පිතිකරුවක්ම ස්ටාර්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ ලකුණු 20 30 ලබා ගන්නවා. ඒ ස්ටාර්ට් එක ඩිවලොප් කරමු නැති එක තමයි තිබ ප්‍රධානම දුර්වලතාවය. ඉතින් ඒ දේ කරා නම් මොකෝ ඒ මන් දැකපු ඒ තරගේ බලපු ටිකකින් දැක්කේ ඒ තරම් අමාරු සත්‍ය තිබ්බේ නෑ මේ පිතිකරණයේ යෙදෙන්න. නෑ කිසිම දෙයක් තිබුණා. රාස විකට් 7ක් ලබා ගත්තා. අපි කියන්නේ ඒක හොඳ නැහැ කියලා. හැබැයි රාස පන්දුව කැපුවා හොඳට. ඔව් ඔහු හොඳට දඟ කැවුවා. ඒක තමයි ඔහුගේ තිබ්බ වෙනස අනිත් පන්දුව යන තුරු. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකන්නේ පිතිකරුවන්ගේ යම්කිසි දුර්ලභාවයක් තිබ්බා. මොකෝ අවම වශයෙන් ඒ සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව පස යන්න තිබුණා අපිට. ඒක පහු කර යන්න තිබ්බා. අවාසනාවට නමුත් අර කොහෙද බලලා අර කුසල් මෙන්ඩිස් අවශ්‍ය වෙලාවක අත ඉස්සුවා කියලා කියන්න පුළුවන් මේ පාර දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ගන්නවා. මේක ඔහු මෙවැනි ක්‍රියාවලියක් කරා මම හිතන්නේ නවසීලන්තයත් එක්ක 2018 ඊට පස්සේ තමයි ඔහු ශතකයක් ලබා ගන්නේ. ඉතින් මේක ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ගත්තාම මම හිතන්නේ කුසල් මෙන්ඩිස්ගේ ශතකය කුසල් මෙන්ඩිස්ට වඩා ශ්‍රී ලංකා තේරීම් කමිටුවත් ලොකු සතුර මොකෝ ඔහු කෙරේ බොහෝ විශ්වාසයක් තිබ්බා. ඔහුට තරග දුන්න මොකෝ මොවුන් පවසා සිටිනවා ඔහු තමයි ශ්‍රී ලංකාවේ පිතිකරණය ඉදිරියට ගෙනියන්න පුළුවන් පිතිකරුවා හැටියට දකින්නේ. ඉතින් මම හිතනවා ඒ දේ මෙතනින් ඔහුට දිගටම කරගෙන යන්න පුළුවන් නේද? ඒක ලොකු දෙයක්. අර ඔබ සතුටටපත් වුණා කියපු කාරණාව කිව්වම මට මතක් වුණේ පොඩි යාංග එකක්. මේක ඇත්ත කතාවක් නෙවෙයි බොහෝම විශ්වාස කරන විදිහට. ඒවකට කලුණු දෙපාර්තමේන්තුව කලුණු අනාවැකියක් හරි ගිහිල්ලා ඇතුලේ කිරිබත් හැදුවයි කියලා. ඒ වගේ මෙන්ඩිස් සතකයක් ලබා ගත්තම තේරීම් කමිටුව සතුටු වීම එකතකින් සාධාරණයි. මොකද ඔවුන්ටත් සෑහෙන චෝදනාවක් තිබුණා. ඇයි මෙන්ඩිස්? ඔව් දැන් ඔවුන්ට කියන්න පුළුවන් මෙන්න මේ හින්දයි මෙන්ඩිස් කියලා. කොහොම වුණත් හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දැන් සිම්බාබ්වේ කණ්ඩායම හිටි තැනත් එක්ක බලද්දී අපි සෑහෙන දුරපරතර ඇත්තිබුණු කණ්ඩායම් දෙකක් ඔවුන් ප්‍රථමිනීම අපිට වඩා ඉදිරි දෙවන ඉනිමේදී ඔවුන් කඩුලු 7ක් තැවී ගොස් තිබේදී ශ්‍රී ලංකාවට අවස්ථාව ආරාධනය කරන පන්දුර පහර දෙන්න. ඒ කියන්නේ තරඟයේ ජයග්‍රහණය පිළිබඳව අදහසක් තිබුණා නම් දෙවන තරඟයේ ඒක තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායම. අනිවාර්යයෙන් අපි පරාදයි. ඔව් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන ඒ කියන්නේ අපි කියමු බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය බේර ගන්න තමයි අන්තිම හොර ක්‍රීඩා කරන්නේ. ඔව් අවසාන දිනේදී. මොකද මේ තරඟයේ ජයග්‍රහණය කිරීමේ ඔබ කිව්වා වගේ තිබ්බ අවස්ථාව තිබ්බ සිම්බාබ්වේ කණ්ඩායමට. කරන්න බැරුණත් ඕන්න ඒ අතින් දිනු. ඔවුන් එනකොට ඔවුන් කවදාවත් කිසිම දෙයක හිතුවේ නැති වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරම් අපහසුතාවයකට පත් කරනවා. ඒකට හේතුවක් වෙන දේශ. ඒක තමයි අර දැන් අපි කියමු සිම්බාබ්වේ අපි කියනවා ඇෆ්ගනිස්තාන් අයර්ලන්තය ඒ වගේම තාමත් බංග්ලාදේශ කණ්ඩායම. අර මැච් එකක් දිනන ඒ කියන්නේ ඒ ෆිනිෂ් එක
ඒගොලන්ගේ අතේන ඒකයි කොච්චර දක්ෂතා දැක්වුවත් යර ෆයිනල් ෆිනිශ් එක ඒගොලන්ට කරන හිට තාම දන්න නමක ඒගොල ජයග්‍රාහි තැනට ඇවිල්ල මදි ඒ පාර ගිල ශ්‍රී ලංකා කන්නෑමට තෝක මුල්කාල ශ්‍රී ලංකාන නැවත ඒකාව නමු දැන් ශ්‍රී ලංකා කන්නෑමටත් ඒක සිද්ධ වෙලා දීලා ශ්‍රී ලංකාවට අර කොහොමද තරගයක් ජයග්‍රහණය ජයග්‍රහණය කරන තැනක ඉඳලා ඒක ඉවර කරගන්නේ කොහොමද කියලා කෙසේ වෙතත් තරගාවලිය වීරය ඇන්ජලෝ මැතිව්ස් කලකට පස්සෙ ලකුණු 206 නොද මීට පස්සේ 64 නගිනිම ලකුණු 13යි වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්නෙත් ඔහු ඔහුගේ පිබිදීම් පිළිබඳව අපි සාකච්ඡා කළා මේක ශ්‍රී ලංකාවට කොහොමද ආයෝජනයක් අනිවාර්යෙන්ම මගේ දනශ්‍රේ මම හැමදාම කියනවා ඇන්ජලෝ මැතිව්ස් තමයි ෆෝමැට් ස්තුරේම ශ්‍රී ලංකාවේ ඉන්න ඕන පිතිකරුවෙක් ඉතින් ඔහුගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ ටැලන්ට් එකත් එක්ක ඉතින් මම හිතරව උත් පෙන්නලා තිනවා හරි ඇන්ජලෝ මැතිව්ස් ඉන්නවා කියලා ඒ අතරතුරදී තරගමාලාවේ වැඩිම කඩුලු ලාභියා ලසිත් හැඹුල්දෙනිය කඩුලු 13ක් හැබැයි කඩුලු 13ක් ගන්න ඔහු වේදන් කළා වැඩි නැද්ද මේක නිකන් අර සැහැන මේ 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 අපතේ කියන්නේ ලකුණු 451ක් දීලා පන්දුවර 130ක දී තමයි ඔහු මේ කඩුලු ටික දාගන්නේ ඔව් අපි ගත්තොත් සාමාන්‍ය ගත්තොත් පන්දුවර 130 දී ලකුණු 450 ඒ කියන්නේ 3.3කට එහා ගොස් දින ඔහු පන්දුවරේ ඉතින් දඟ පන්දුවාවන්නේ විශේෂයෙන්ම ටෙස්ට් තරඟාවලියකදී මම හිතනවා ඒක ඉකොනොමි රේට් එක වැඩි කියලා. ඒකේ තරම කියලා කියන්නේ දෙවන ටෙස්ට් එකේ තරඟයේ පළමිනීමේදී ඕන් ඔහුගේ පළමු පන්දුවර 30ට ලකුණු 150ක්ද පහ ගහන්නේ. ඉතින් ඒ කියන්නේ අපි කියනවා ටෙස්ට් ක්‍රිකට් ගත්තොත් ඒක ඉකොනොමි රේට් එක වැඩි. ඉතින් මම හිතන්නේ කාලයත් එක්ක ඌ ඒක හදාගනි. අපි දන්නවා මුත්තෑ මුලදිරන්න එනකොටත් පන්දුවර ගොඩක් යවලා මුලදි විකට් ගත්තා. පස්සේ පස්සේ ඌ ඒක හදාගත්තා. මෙච්චර ලකුණු දුන්නේ. මෙච්චර ලකුණු දුන්නේ. කොමනත් 2018 දෙසැම්බර් වලින් පස්සේ නවසෙලන්තයට එරෙහිව වාර්තා කළ ශතකයෙන් පස්සේ තමයි මෙන්ඩිස් ශතකයක් වාර්තා කරන සමත්කම් දැක්වේ. දැන් මීට පස්සේ ශ්‍රී ලංකාවට එන අභියෝගය තමයි මේ 10 වනදා එනවා බටහිරින් උපදවන ලංකාවට 22 වනදා පළමු තරගය සඳහා සම්බන්ධ වීමට සූදානම් ඉන්නවා. තරග මාලාවට එක් දින තරග 3ක් සහ 20x20 තරග 2ක් ඇතුළත් කලකට පසුව සූර්ය වේවටත් බටිර කොදය කන්නෑම සංචිතය නම් කර තිබුණා නම් කලා එහි හෙට්ම ලුවිස් කියන පිතිකරුව දෙදෙනාව නෑ ඔවුන් ආබාධයකෙන් පෙරෙනවාද නැත්ත යම් කිසි හේතුවක් නිසා ඔවුන් එන්නේ නැද්ද කියන එක තාම නිශ්චිත කියන නමුත් තරුණ ක්‍රීඩකයන් ඉන්නවා ඔය 20x20ට හරියන ක්‍රීඩකයන් විශේෂයෙන්ම බටිර කොදය කන්නෑම ඉන්නවා පැහැදිලිව කොමත් ඔවුන්ගේ ඒ අර ඒ රටාව නම් දැන් සෑහෙන ශක්තිමත් 20x20 වෙනුවෙන් නම් ඔවුන් සෑහෙන සන්නද්ධයි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී කොදෙව්වන්ට එරෙහිව මොනවද කරන්නේ වයසට 19 වෙනි පහළ ලෝක කුසලන් තරගමල අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ජාතික කණ්ඩායමට කවදා හරි දවසක එන්නේ ඉන්න යෞවනියෝ ටික ලෝකයේ පෙරලිකාරයන් බවට පරිවර්තනය වෙයි කියලා. හැබැයි ඔවුන් යෞවන ලෝක කුසලන් තරගමලව නිමා කළේ 10 වනන බවට පරිවර්තනය වෙමින් පළඟ ශූරතාව වෙනුවෙන් තරග කළා එංගලන්තයත් එක්කම අවසන් තරගයට මුණ ගැසුනේ. සමහර ටික යන ප්‍රයෝජන පළඟ දක්වා එංගලන්තයත් එක්ක නම් අපි ගැන කවර කතාවද කියලා. නමුත් අපි ගණන් හදන්නේ එංගලන්තයට සාපේක්ෂව නොවේ. එහෙම සාපේක්ෂව බලනවා නම් බංග්ලාදේශය අෆ්ගනිස්තානය ඕන හැමදාම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් හිටියා. මොකද මේ තරඟ මාලාව පිළිබඳව හිතෙන්. මම දැනේ ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු සියල්ලම සුන් වී ගියා. වුන් තරඟ දෙකක් පරාජය වුණාට පස්සේ වුන් ප්ලේට් අවසාන තරඟයට සහභාගී වුණා එංගලන්ත කණ්ඩායමත් සමග. නමුත් එහිදීත් ඔවුන්ට ප්ලේට් ශූරතාවයේ දිනා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. සහ විශේෂයෙන් ඒක ලකුණු 157ක පරාජයක්. ඔව් 280 ගණක් ලබා ගන්නවා එංගලන්ත කණ්ඩායම. ඒ හම්බ යන අපහසු වෙනවා. හොඳ ආරම්භයක් ලබා ගන්න ඔබ තරගයේ යම් කිසි දයක් බැලුවොත් පළු පන්දුවර 10 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 65ක් ලබා ගන්නවා. නමුත් කඩලු 3ක් දැවියනවා. ඉතින් අන්න මේවැනි දේවල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම යෝන් ක්‍රීඩකයන් හදාගත්තේ. මොකද මේ වගේ දේවල් ඉදිරියට ගෙනියන්න බෑ. විශේෂයෙන්ම දැන් අපි දැක්ක එංගලන්තය කරන්නේ ඔවුන් ලකුණු 65ක් දුන්නත් ඔවුන් දැනගත්තා අපි කඩලු ගත්තේ ඉඳ අපි තරගයේ ඉදිරියෙන් ඉන්නවා කියලා. නැවත එහෙදි මේ යෝන් ක්‍රීඩකයන් අමාරුනේ එංගලන්ත දඟපොන්දේවන්න. දැන් තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් සිකන්දරාස කියලා කියන්නේ ලෝකේ භයානක දඟපන්දේවන්නේ නෙවෙයි. ඔහු හැම විටම කළේ මැදින් එකලින් පතිත කරලා පායින්නට දඟ කවලා ඒ දිහාවෙන් ග්ලාන්ස් කිරීමෙන් හෝ ෂෝට් ලෙක් ක්‍රීඩකයන්ට උඩ පන්දුවක් ලබා ගන්න මූලික අධිරිදේ ඔහුගේ ආත්මගුණේ හැමයි පළමු දවසේදී. හැබැයි ඔහුගේ පන්දු ටිකක් දඟ කැවුණා. හැබැයි ගුඩ් ලෙන්ත් වල තිබුණේ නෑ ගොඩක් කරා. නමුත් ඔහු කඩලු දක්වත්තා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කඩලු 7ක් ඔහුට දුන්නා. දැන් යෞවන ක්‍රීඩකයන්ටත් ඒ ප්‍රශ්නේ තිබෙනවා. අනාගතයේදී අපිට තියෙන ප්‍රශ්නය දඟපන්දේවන්නන්ද මොකෝ අපි මෙච්චර දඟ කැවෙන තනතිරු වල ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරලත් ශ්‍රී ලංකාව කිව්වහම ඒ දවසට ශ්‍රී ලංකාව දඟපන්දේවන්නන් කිව්වහම ශ්‍රී ලංකාව තමයි උඩින්ම හිටියේ කන්නේ. දැන් මේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට මම දන්නේ මොකද කියලා දඟපන්දේවන්න ක්‍රීඩා කරන්න බැරි තත්ත්වයක් කියලා. කොහෙද මේ අඩුපාඩුව තියෙන්නේ? ඒක බරපතල ප්‍රශ්නයක්. බරපතල ප්‍රශ්නයක්.
අන්තක දැන් තැන් වර්තමාන ලෝක දිය බැලුවම ඇත්තටම ලෝකෙ භයානකය කියන්න වේග පන්දවන්න හරි අඩුයි. එවකට කර්ටල ඇම්බ්‍රෝස්ලා වෝල්ස්ලා වකායොනිස්ලා වසිම් අක්‍රම්ලා වැනි ක්‍රීඩකින් රෑනක් ලෝකෙ පුරා ක්‍රීඩා කරන සමය හා දැන් අරගෙන බැලුවම ජස්ප්‍රීත් බුම්රා කියලා කියන්නේ වේග පන්දවන්නේ කියන්නේ මහා භයානක බවුන්සර් පන්දවන එහෙම කෙනෙක් නෝ. ඇම්බ්‍රෝස් වගේ දුව ගිරෙනවා වගේ බය වෙන්න දෙයක් නැහැ. ඕකේ වැනි පන්දවන්නන් පිළිබඳ අද වෙනකොට කතා කළොත් කවුද ඉන්නේ? අවසානයේ බ්‍රෙට්ලි දක්වා මේ ගමන ඇවිල්ලා එතනින් දැන් ඒක හමාරලා තියෙන්නේ. නමුත් මදන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ඇයි වෙන නිදහස් වාතාවරණයක් හම්බනකොට අනිත් පැත්තෙන් දඟපන්දේ වන්නන්ට දුර්වල වන්නට පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම 19 ලෝකුසුල 19 පාර ලෝකුසුල කතා කරොත් අවසන් පූර්ව තරගයෙන් අවසන් කණ්ඩායම හතරට ඒ කියන්නේ ප්ලේට් එකේ නෙමෙයි කප් චැම්පියන්ෂිප් එකේ ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශය සුසුකම් ලැබුණා නවසීලන්තෙත් එක්ක. ඉතින් දකුණු ආසියා කරේ කණ්ඩායම් තුනක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවට මොකද උනේ? හොයාගන්න තියෙන කාරණා තරගමලාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභය බඩපත් වුණේ රවින්දු රශාන්ත ලකුණු 286ක් වාර්තා කළා. ඔහුගේ ලකුණු ලබා ගැනීම වේ සාමාන්‍ය 77.5 බිංදුවක්. තරගමලාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභය ඩිලන් මදුශංක කඩුලු 13ක් දල කඩුලක් දවා ගැනීම සාමාන්‍ය 18.46ක්. අපි දේශීය තරග බිමට එමු. දේශීය තරග බිමේ අලුත්ම වෙනසක් දකින්න පුළුවන්කම තිබෙනවා. මෙතෙක් මේ ශ්‍රී ලංකා තරගමලාව සඳහා භාවිතා කළේ කොකබුරා පන්දුව. නමුත් දැන් ඔවුන් තීරණය කරනවා SG පන්දුවක් භාවිතා කරන්න. මොකද ඇයි මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට්? මම ඒ කියන්නේ ගොඩක් කියලා තියෙන මේ SG පන්දුව අර ගොඩක් හයිය පන්දුවක්ලු. ඒ කියන්නේ පන්දුව වර 80ක් යනකම් අර අපි කියනවා සොෆ්ට් වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ වේග පන්දුව යවන්නන්ට 50 පන්දුව වරේ හෝ 60 පන්දුව වරේ ඇවිත් පන්දුව යවීමේ හැකියාව තියෙනවා කියලා තමයි පවසන්නේ SG පන්දුව. ඒ වගේම සීමේ යම්කිසි වෙනසක් තියෙනවා කියලා පවසලා තිනවා. ඉන්දියාව පාවිච්චි කරන SG පන්දුව දැන් ඔවුන්ගේ ජාත්‍යන්තර තරඟවලට. ඉතින් මම හිතනවා මේක ගේන්නේ වේග පන්දුව යවන්නන්ට යම්කිසි වාසිදායක තත්ත්වයක් ලබා ගැනීම පරමාර්ථයෙන් විය යුතුයි කියලා තමයි මම කියන්නේ. ඒ වගේම පවසා සිටියා ගිය අවුරුද්දේ ගත්ත ප්‍රීමියර් ලීග් එකේ ලකුණු පිතිකරුවන් ඉදිරියෙන් හිටියා කියලා. නමුත් අපි දැන් දත්ත ගත්තත් එවැනි තත්ත්වයක් අපි දකිනවා නෑ. දැන් අපි දෙදෙනා සාකච්ඡා කළ කාරණා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රශ්නාර්ථය තිබෙන්නේ දඟපන්දේ වන්නට මුහුණ දීමේදී. සිම්බාබ්වේ හෙදි සිකන්දරාසා හමුවේ 19-15 කණ්ඩායම යෝන් ක්‍රීඩකින් හමුවේ දඟපන්දේ වන්නන් හමුවේ දුර්වල වුණා. එතකොට දැන් සියල්ල සැකසෙන්නට ඕනේ දඟපන්දේ වන්නන් විශේෂෙහි මුහුණ දීම සඳහා මෝහත්වන පිතිකරන බලයනියක් සම්බන්ධයෙන් නෙවෙයිද? අනිවාර්යයෙන් ඒ සිදුවේ. මොකද අපි ගත්තොත් 2019 ලෝක කුසලානේ ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම ඩොට් බෝල් ප්‍රමාණයක් ගැහුවේ දඟපන්දු යවන්නට. ඒක තමයි. දැන් අන්තික ලෝකයේ ඉදිරියට එන්නේ වර්තමානයේ වර විට මේ රිස්ට් එකෙන් පන්දු යවන්න දඟපන්දු යවන්න ප්‍රමුඛ දඟපන්දු යවන්න තමයි ලෝකේ හොල්ලන්නේ. චාහල්, ඉම්රාන් තාහිර්ලාගෙන් පටන් ගත්තම රෂීඩ් ඛාන්ලා දක්වා දැන් ඇත්තටම එක පෙරසඳහන් කළේ ලෝකේ නම ගිය වේග පන්දු යවන්න වෙන්නේ හරි කීප දෙනා ආච ඔය වැනි කීප දෙනෙක් පමණයි. ලෝකේ දැන් පන්දේවන්නන්ගේ ආධිපත්‍ය දරාගෙන ඉන්නේ දඟපන්දේවන්න. අනිවාර්යයෙන් මම ඔබත් එක්ක එකඟ වෙනවා. ඉතින් මම දන්නේ ඇයි මේක ගයි වගේම අර තනතිරු වල තනකොළ ප්‍රමාණය වැඩි කිරීම එවැනි දේවල් උත්කර. ඉතින් හැබැයි එක අතකින් හොඳ දෙයක් වෙන්නේ මේ දඟපන්දේවන්නන්ටත් මේ පන්දුවෙන් පන්දේවන්න අපි කියන බෝල් සොෆ්ට් නැත්තා. හයිය පන්දුවෙන් යවනකොට කොහොමද පන්දේවන්නේ? මොකද අපි දැකලා තිනවා ශ්‍රී ලංකා දඟපන්දේවන්නන් පවා අසන තත්ත්වයට පත් වෙනවා පන්දු යවන්න ගියාම. ඒ විශේෂ මේ තනතිරුව. ඉතින් කොහොමද විශේෂයෙන්ම ඕකේ තියෙන දිලේශ ඔබත් දඟපන්දුනන කොතනද මම පන්දුව හයිය පන්දුවක් මම කොතනද රිලීස් කරන්නේ? මම මෙලෙක් වෙච්ච පන්දුව මම මෙලෙක් වෙච්ච පන්දුවක් මම කොතනද රිලීස් කරන්නේ? ඉතින් ඔන්න ඔවැනි දේවල් තමයි ක්‍රීඩකයන් අධ්‍යයනය කරගත්තු. දැන් අපිට බෑද අපි කියමු ශ්‍රී ලංකා තනතිරුවක පන්දුව රිලීස් කරන තැන අපි ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ රිලීස් කරොත් ඒකේ ලොකු වෙනසක් තියෙනවා. අර එතකොට තමයි අත කරකැවෙද්දි පිටිකරෝ ගහලා ඉවරයි. ඔව් ඒ කියන්නේ ඒ ඒ ඒ දේ අම්මා හැමදාම කියන්නේ මේ කොච්චර දේවල් කරත් ක්‍රීඩකයා සතුයි තමන්ගේ දේ හදාගන්න එක. අනිවාර්යයෙන්. මොකද යන්න කලින් මොනතරම් ටාගට් වලට වෙඩි තියන්න පුරුදු කළා සතුරු හතර වටේ දුවන සතුරු දැක්කට පස්සේ නැත්තම් හතර වටේ දුවන මුවෙක් දැක්කට පස්සේ හරි දඩේමට තියෙන එක ඒක කියලා ළඟට ගිහිල්ලා ආයෙ පුහුණු කරුවට කරන දෙයක් නැහැ. ඒක තමන්ගේ වගකීම. ඒ අතරතුරේදී රමේෂ් මෙන්ඩිස් මේ බව ත්‍රිත්ව ශතකයක් වාර්තා කළා. ඔහු පන්දු යවීම සාර්ථකයි. 125කට කඩලු 4ක් ලබා ගත්තා. ලහිරු උදාර ලකුණු 290ක් නොදෙවි ලබා ගත්තා. මේ පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබාගෙන තිබෙන නොදෙවි. දැන් අර SG පන්දු ගේන්නේ පිතිකරුවන් මෙල්ල කරන්න නම් පිතිකරුවන් අර ඒකෙදි ආපහු වෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ දේශීය තරගවෙමෙත් වැඩිපුර දක්ෂතා පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා දඟපන් දෙවන්න. දැන් දඟපන් දෙවන්නන්ට ඒ අවස්ථාව අහිමි වී තිබෙනවා. එතකොට ශ්‍රී ලංකා පිටිකරුවන් නැවත නැවතත් වැඩි වශයෙන් දක්ෂතා අතරට එන්නට පැමිණ තිබෙනවාද ඔවුන්ට තිබුණු අසීරුතාවයේ ඉවත් වීමත් එක්ක. මොකදනම් මේ පන්දුරට මෙහෙදී ප්‍රධානම දේ තමයි මේ තන තීරුවල කොහොමද පන්දු යවන්නේ කියන එක හැඩ ගැස්සීම තමයි අපි දැක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියාවේ ක්‍රීඩා කරනකොට දිනේෂ් ඉන්දියන්ව පන්දු යවන්නන් බෝල් කරපු ලෙන්ත් එකයි ශ්‍රී ලංකා පන්දු යවන්න පන්දු යවපු ලෙන්ත් එකේ අතර ලොකු වෙනසක් තිබ්බා. එතන අපි දැක්කා ශ්‍රී ලංකා පන්දු යවන්න පිටිකරණයේ යෙදෙනකොට ඉන්දියා පන්දු යවන්න යවනකොට මේ අර මේ ඩ්‍රයිව් එකක් බැක් ෆුට් එකේ පුෂ් එකක් ගහන්න බෑ ගැප් එකේ. මොකෝ ඒ ලෙන්ත් එක හොඳ නිසා ගැහුවත් යන්නේ ක්‍රීඩකයෙක්ගේ අතට පන්දුරකේ. නමුත් ශ්‍රී ලංකා පන්දු යවනව අපි දැක්කා කේඑල් රාහුල් ඉතා පහසුවෙන් මේ නිකම් බැක් ෆුට් එකේ තල්ලු කරනවා ගැප් එකෙන් අතරයි. ඔය ප්‍රශ්නේම 19 වෙනි පහල කණ්ඩායමෙන් තියෙනවා චාහල් මගේ යවුන් යවුන් ක්‍රීඩකයා නම් මට මතක නැහැ. චාහල් වගේම වේගයෙන් පාදක පන්දු යවන ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔහුගේ පතිතය දඟ කැවීම ඒ සියල්ල අරගෙන බැලුවාම සිසු කණ්ඩායම් සෑහෙන අකරතැබ්බුවලට මුහුණ පානවා. ඉන්දියාවේ තේ කණ්ඩායම ඇතුළෙත් වැඩිපුර දක්ෂතා පෙන්වීම කරන දඟපන් දෙවල්. ඔව් තනතිරුවෙන් තනතිරුව පන්දු ඉපිලීම වෙනස් වෙනවා. තන ඉතින් අර ක්‍රීඩකයා සෝ පන්දු යවන අනිවාර්යයෙන්ම ඒ සඳහා සැකසිය යුතුයි. පළමු පෙළ තරඟ මාලාවේ මේ වන විට ඒ කියන්නේ පළමු සතිය තුලම දැනට එක ත්‍රිත්ව ශතකයක් එක ද්විත්ව ශතකයක් සහ ශතක 8ක් වාර්තා වී තිබෙනවා. නවපන්දුවේ වෙනසත් එක හැබැයි කඩුළු පහ බැගින් දවාගත් අවස්ථාව තවමත් මේ සතියේදී වාර්තා වෙන්නේ 4ක් පමණයි. ඔන්නෝමයි අද දවසර කතාව නිමා කරද්දී ඔබත් එක බෙද හදාගන්න තියෙන ප්‍රධානතම කාරණා එතකම සිම්බාබ්වේ ටෙස්ට් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරඟ ඉතිහාසය තුළ වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගෙන තියෙන කවුද කියලා අපි ඔබෙන් ගියවතාවේ ප්‍රශ්නයක් ඇහුවා. නිවැරදි පිළිතුර තමයි මුත්තයා මුරලිදරන්. ඕක ගොඩක් රටවල් එක්ක අරගෙන බැලුවම ශ්‍රී ලංකාවේ වැඩිම වාර්තාව තියෙන්නේ මුරලිදරන් සතුව කඩුළු 87ක්. නිවැරදි පිළිතුරු අතරින් ජනිත් ශ්‍රී ඔබ තමයි ඡායාග්‍රාහකයා. ඔබටත් තෑග්ගක් හිමි ක්‍රීඩාශීලී තෑග්ගක් ජනිත් ශ්‍රී. ත්‍යකර ප්‍රසිද්ධ නමුත්තින මේ සමාන මතන එක මේ වෙන්නේ නැති මේ. කොහොමනත් ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරඟ ඉතිහාසය තුළ මේ දක්වා ත්‍රිත්ව ශතක සංඛ්‍යා කොපමණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවද කියලා අපි ප්‍රශ්නයක් හදිට ඇහුවොත් අපිට පුළුවන් වේවි මම හිතනවා ප්‍රශ්නේ උත්තරේ හොයාගන්න. ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරඟ ඉතිහාසය තුළ මේ දක්වා ත්‍රිත්ව ශතක කීයක් වාර්තා වෙලා තියෙනවද? ඉතිහාසය පොඩ්ඩක් හොයලා මේ ගණන් ටිකක් අර මතක ගබඩාව හාරා ඔස්සල බලලා කෝසලගෙන් හොත් එක පාට උත්තර දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් බෑ. මටත් මතක නෑ. ඒ නිසා කියන්නේ ඩොමෙස්ටික් ක්‍රිකට් ගොඩක් ෆලෝ කරන්න ඕනේ. සෑන් හොයන්න ඕනේ. පරණ වර්තා අතරට යන්න ඕනේ. එහෙනම් මේ වතාවේදී ජයග්‍රහකයා වෙන්න දෙන සම්භාවිතාවයට ඔබ මහන්සිලා උත්තර හොයාගත්තොත් ඒ මහන්සිලා ප්‍රතිඵල ලේසියෙන් හොයාගන්න පුළුවන් කම තියෙනවා. එමනම් ඒ ආරාධනාවත් එක්ක පහලින් කමෙන්ට් එකක් කැටියට උත්තරේ සටහන් කරන්න කියන ආරාධනාවත් එක්ක තමයි සමුගන්න සූදානම් වෙන්නේ. මේ වගේ ක්‍රීඩා පුවත් වැඩසටහන් ආදී තවත් බොහෝ දේ දැනගන්නට නම් ඔබට පුළුවන් thepapare.com YouTube channel එක subscribe කරන්න. ළඟම තියෙන bell icon එකටත් පොඩි click එකක් දෙන්න. මේ නලහඬ දීගෙන, සීනු හඬ දීගෙන ඊට පස්සේ ඔබට අන්තරෙන් තොරතුරු ගලා එන්න පටන් ගන්නවා. කොහොමද බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එහෙනම් ඔබට ස්තුතියි ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ හැමට ජයග්‍රහ දිනක් සහ ජයග්‍රහ දිනක්. අව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepapare.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.